දැන් මේ අභිනව පොඩි හාමුදුරුවන් වහන්සේලාට තබන අලුත් නම් මතකද උදේ කොන්්ඩ ඇතැරයා. ඊට පස්සේ ඇඳුම ඇතැරයා. දැන් නමත් අතාරින් හ දන්න. පලවෙෙනියෙන් තියන පලවෙෙනියෙන්ම වැඩඉන්න පොඩිහාමුදුරුවන්ගේ ගිහි කාලේ නමත් පැවිදි නමත් විශේෂයෙන් මේ මොහොතේ පැවිදි නම් ප්‍රකාශ කරන්නයි සූදානං වෙන්න ගෞරෝණී ගරදවන් වහන්සේලාගේ අනුමැතිය පරිදි පළමවෙම මීට කලින් හිටපු Rඩ සසිදුු දුරංග කියල පුතෙක් හිටිය ඒ පුතා නම දැන් අතෑරිය අලුත් නම තමයි ලොකු හාදුුරු දුන්නු කඩු කන්නේ දම්ම කිත්ති පොඩි හා මුදුරුවෝ ලැඟට උදේ පුතෙක් හිටියා මහෙෂ් තිලක රත්න කියලා එපුතාගේ දැන් නම තමයි ලොකු හාමුදුරුව දුන්නු අනුරාධපුරේ දම්ම කුසල බලන්නකෝ වාසගමත් ඇතැරයා පෙළපතත් ඇතැරියා උපංගමේ නමින් හඳන්න නැහැටි උදේ හිටියා ආරල් චාමික සම්පත් කියල පුතෙක් මෙතැන් සිට එපුතාගේ නමවෙන්නේ එ පොඩි හාමුදුරන්ගේ නමවෙන්නේ යක්කල මුල්ලේ දම්ම විචිත උදේ හිටියා ඊG රුසිත් කියල පුතෙක් එරුසිත් පුතාට අලුත් නමක් දුන්න ලොකු හා මුදුරු පෙළපත් නං වාසගං ඔක්කොමතෑරල උපංගමේ නමත් එෙක්ක ඇබෙල ගෙදර දම්ම සිද්ධි කියලා. සුලක්ෂණ කියලා පුතෙක් උදේ හිටියා දැන් නම තමයි දොඩන්ගොඩ දොඩං ගොල්ලේ ්‍රේවත ඊළඟට අපිතුරු නන්ටිකත් ප්‍රකාශ කරනවාම පින්වතුන්ට අද ලෝකෙ පුරා හිරු්ටීවි හරහා බලාගනින්න සැදැහවඋත්තුනුත් කැමති ඇති මෙ නම මාරුවෙන කතාාවහන් පින්වත්නී අපමන ගනන් සංසාරය අපිට මහපොළුව හැම්ම නමක්ම තියෙන්න්නේ ඇති. ඉස්සර තිබ්බ නන්න මේ දැන් තියෙන්නේ. දැන්නම්න්න මේ අනාගතේ තියෙන්නේ. නම කොයි නම වුනත් එක දාලයන්න්න වෙනවා. වාසගම. අහවල් පරම්පරාව කිව්වත් එක අදාලයන්ට වෙනවා. මේ සංසාර කතාවේ නමත් වාසක මත් අතරල අලුත් නම් ප්‍රකාශ කරන වෙලාව. මේ හැම නමකටම ශාසනිික නෑදෑකමක් තියෙන බවත් ඔබට මතක් කරන්න ඕන. ළමයිගෙෙනන් නම් කාලිංකාලට වෙනස් වෙනවා. ඉස්සර හිටපු තාත්තලා අපපහ මිල්ලා කරු ස්ලග ෙනනම් ඉළඟ පරම්පරාවවෙ තිබු නෑ නෙමල්ල සුනිල්ල ට පසාව. ට පස්සේ සුපුන් ල ස ජානලා තැ ඒන ටිකත්නෑ ැන් ට ො අලුත් ටිකත් තමයි තියෙන. එතකොට දැං හැබැයි ඔබටමං කියන්න ඕන, කොන්්ඩഞ වප බදධිය මහා නා මස්සජී, පස්සග මහනුන්ට තිබ නං අදටත් පොඩිහාමුතුරුන්ට තියෙනවා.